We can makala sale, ball, medical, eh. Chavara namama ethical, ethical. Pasavisa bank chemical, hangama diggy, ape ba vehicle. Kura diga bage rifle, avaro de deke cycle. Natana vavage, jacks from Michael. අදමම ඇවිල්ලා ඉන්නේ ඔයාලට තවත් එපිසෝඩ් එකක් බිහයින්ඩ් ද බීට් වලින් ගෙනල්ලා. ඒක තමයි මගේ සින්දුව ජැක්සන් මයිකල්. ඉතින් මේ සින්දුව හැදිච්ච විදිය, මේකේ පැටර්න්ස් මොනවාද යූස් කරපුවද, ස්වාම්පස් මොනවාද හැදිච්ච විදිය එක්ස්ප්ලেইন කරන්න තමයි මම අද මේ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. මකල සෙල් පල් මෙඩිකල් එහේ චාවර නෑම එතික. First of all මේ සින්දුව හදන්න මට මේන්ලි ඉන්ස්පයර් වුණේ බීපේඩ් කියන ට්‍රැක් එක ලිල් බේබිගේ 42 ඩග්. ඒ ට්‍රැක් එක මම අහුවම මට හිතුණා මම මේ වගේ බීට් එකක් ඩෙෆා හදන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ හවස සාමාන්‍යයෙන් මගේ මියුසික් වැඩි වරලා ඔෆ් කෝස් මම ඔහේ සින්දු අහනවා. එතකොට තමයි මම ඔය සින්දු ඇක්සිඩන්ට්ලි අහුනේ. ඉතින් ඒක හරි සටල් බීට් එකක් තියෙන. ඒ කියන්නේ මෙලඩි එක හරි මිනිමලිස්ටික්. ඒ වගේම බේස් එක ප්‍රොමිනන්ට් වෙච්ච සින්දුවක්. ඒ කියන්නේ 808 එක ප්‍රොමිනන්ට් වෙච්ච සින්දුවක්. ඩ්‍රම්ස් උත් එච්චර ඉන්ස්ට්‍රුමන්ට්ස් හතරක් පහක් ඇති ටොප්ස්. මාර ස්පේස් එකක් තියෙනවා රැපර්ට රැප් කරන්න හරි සිං කරන්න හරි ඒ බීට් එක. ඉතින් ඒ සින්දු අහුවමත් මාරම වයිබ් ට්‍රැක් එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් මියුසික් කරද්දී එක්කෝ මම ඉඳගෙන දෙයක් තනිකරම මුලින්දම්ම හදනවා කිසිම ඉන්ස්පිරේෂන් එකක් නැතුව. ඒ කියන්නේ කීබෝඩ් එක ගහලා හරි අයිඩියා ජෙනරේට් කරලා ඒ විදිහට හදනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මම සින්දුවක් ආදි මට හිතනවා අඩි මේ වගේ බීට් එකක් ගන්න ඕනේ. ඉතින් එහෙම වෙච්ච සිද්ධියක් තමයි මේ ජැක්සන් මයිකල් සින්දුව. ඉතින් මම ඔක අර වීපේඩ් බීට් එක ඇහුවෙන් පස්සේ සින්දුව ඇහුවෙන් පස්සේ මම ගිහිල්ලා ඒ වගේම බීට් එක රීමේක් කරන්න ඕනේ කියලා කරයින් පස්සේ හැදිච්ච සින්දුව තමයි ජැක්සන් මයිකල් කියන්නේ. ඉතින් මුලින් මේකට ජැක්සන් මයිකල් කියලාවත් මේක පාවි පාවිගේ 3 එකේ කියලාවත් මලියා ෆීචර් කරයි කියලාවත් ඔහොම කිසිම අදහසක් තිබ්බේ නැහැ. බීට් එකක් විතරයි හදන්න ඕනේ උනේ. හදලත් සෑහෙන කාලයක් ඒක මගේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ ඔහේ තිබ්බා රෙකෝඩ් කරන්න කලින්. ඉතින් එක දවසක් ඕක චෙක් කරලා බලලා වයිබ් වෙච්ච වෙලාවක ෆ්‍රී ස්ටයිල් කරලා තමයි ඔකේ ෆ්ලෝ හොයාගෙන. ඉතින් ওই සින්දුව ওই ආකාරයෙන් ඇල්බම් එකට ඇවිල්ලා දැන් වෙනකොට ඔල්මෝස්ට් මිලියන් එකක හිට්ටුලා තියෙනවා. ඉතින් ඔයක තමයි කතන්දරේ ජැක්සන් මයිකල් බීට් එකේ. ඉතින් අපි දැන් යම් මගේ DAW එකවත් FS ස්ටුඩියෝ එකට ගිහිල්ලා චෙක් කරලා බලමු අපි කොහොමද මේ බීට් එක හැදුවේ කියලා. Yes sir. මෙන්න මෙහෙම තමයි මේක ඔරිජිනල් මෙලඩි එක. මේකේ සද්දය ඇවිල්ලා මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ක්‍රොස් බීට් එක නැතුව this is the original melody. මේ වෙල රිවර්ස් කරලා මේක රිවර්ස් නොකර මේ මෙලඩි එක ගත්තම normally මම මේ මෙලඩි එක අරගෙන රිවර්ස් කරා. මේ රිවර්ස් කරන්න නැතුව ඒක ඇහෙන විදිය. ඊට පස්සේ අපි මේක රිවර්ස් කරලා රිවර්ස් කරාම මෙන්න මේ වගේ තාලයක් එන්නේ. ඊට පස්සේ එකට ග්‍රොස් ස්පීඩ්. ග්‍රොස් ස්පීඩ් කියන්නේ ඉතින් ප්‍රොඩියුසර්ස් ලාගේ ෆේවරිට් ප්ලග්ඉන් නේ. සෝ මේකෙන් කරන්නේ මෙලඩි එක හාෆ් ස්පීඩ් කරන එක. සෝ ඔන්නයි වයි වයි බැක් එන්නේ. මම යූස් කරලා දිනවා මෙතන ඔටෝමේෂන් පැටර්න් එකක් මෙලඩි එක එක වේරියේෂන්ස් ගන්න. මෙතනින් ඇවිල්ලා මොනවා නෝ මෙතනින් කැඩෙනවා මෙන්න මෙහෙම. ආර්ටේරදි චොප්ස් හතරක් දිනවා මම කඩලා දිනවා පොඩි හයිප් එකක් දෙන්න ට්‍රැක් එකට. ඒතර මෙතන සපෝර්ටිව් මෙලඩියක් මම යූස් කරලා දිනවා කෝරස් එකේ සෙකන්ඩ් පාර්ට් එකට. පොඩි කෝයර් මෙලඩියක් ඕක තමයි බේසිකලි මෙලඩි එක බීට් එක ත්‍රූ අවුට් මා යන්නේ ওই මෙලඩිගේ වේරියේෂන්ස්. අපි දැන් යමු ඩ්‍රම්ස් වලට. ඩ්‍රම්ස් වල මම පැටර්න් 1 එක යූස් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ පැටර්න් එකක්. අපි බලමු මේක පැටර්න් එක කොහොමද යන්නේ කියලා. මාර ස්පේස් එකක් තියෙනවා ග්‍රූව් වෙන්න. හයි හැට්ස් හැමතැනම නැහැ. එතකොට මේක අපි ගමු කික්ස් දෙයක් යූස් කරලා දිනවා. කික් පැටර්න් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. ආ ඉතින් කික් පැටර්න් එක එච්චරයි. කික් එකත් එක්ක මම අලයින් කරලා දිනවා 808 එකක් මෙන්න මේ විදිහට. මේ වෙල පැටර්න් 3 එකේ 808 එක. Nothing special. ඊට පස්සේ මේක ඇත්තටම ග්‍රූව් වෙ ගේන්නේ මේ හයි හැට් එක තමයි. හයි හැට් එක පොඩ්ඩක් පොඩි සෝස් එකක් දාලා දෙනවා හයි හැට් එකට පොඩ්ඩක්. ඉතින් ඔයාලා මම පේලියට පේලියට ඔයාලගේ ඩ්‍රම්ස් ටික මම පෙන්නගෙන ගියොත් ඊට පස්සේ 808 එක ඊට පස්සේ ක්ලැප් එක
ஆல்ரெடி போட்டா யா 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 சிம்பிள் லைக் கவுபெல் தான் போட க்ரூவ் வகைன்னு கிக்ஸ் தே கேட் கரா வச்சிரு ட்ரம்ஸ் ஒரு பேட்டர்ன் ஒன் இருக்கா பேட்டர்ன் டூ இருக்க ட்ரம்ஸ் தானே ஏதோ ஒரு அப்பியானோ பேட்டர்ன் த்ரீ எகேதி போட்டாக்க எயிட் ஓ எட்டுக்கு வேணா சார் ඒක අපි බැලුවොත් එහේ මුලින්ම මේකද මෙලඩි එකයි ඔටෝමේෂන් ඇන් ඩ්‍රම්ස් අරගෙන අපි බැලුවොත් කතන්දරේ කොහොමද වෙන්නේ කියලා මෙන්න මේ විදිහට තමයි ජැක්සන් මයිකල් එකේ බීට් එක එන්නේ වගේ දෙයක් රිපීට් වෙන එකක් තමයි තියෙන්නේ ඊට පස්සේ ඉතින් මගේ ඔළුවට ආව මේකේ හුක් එක පංච් කරගෙන ගියා වීකේ මම මකලා සෙල් බල් මෙඩිකල් මෙඩිකල් ජාවර නෑමම එතිකල් එතිකල් පසවිස බං කිමිකල් හංගම ඩිගියේ අපේ බව එහිකල් පුර දිග වගේ රයිෆල් රයිෆල් අවරෝ දෙකේ සයිකල් සයිකල් නටනවා වගේ ජැක්සන් මයිකල් So basically මෙතන ඉඳන් මේ පාට verse එක ෆ්‍රී ස්ටයිල් එක ඒක තමයි මම මේ පංච් කරලා දින්නේ කියනවා රෙකෝඩ් කරනවා ඊළඟ කැලේ රෙකෝඩ් කරනවා ඊළඟ කැලේ රෙකෝඩ් කරනවා ඊළඟ කැලේ රෙකෝඩ් කරනවා මේ පල්ලයට නෑ වගේ දින්නේ ඒක තමයි වාසෙම හොයන්නේ යන්නේ මම බලි බීට මේ සී වගේ හැපුවා මොලි කැප්ටන් ක්‍රිකට් උඹ විරාත් කොහලි මහේන්ද්‍ර මා සී මචන් ධෝනි හේ සී මචන් ධෝනි මංගනේ ඕමි ආසම බත් නෝ මේක රෝනි මන්දාලා දැන් දත් මොන්ටනා ටෝනි ඔනි සල්ලි පුර වල්ලා බංගෝනි කඩෙනම් පොසි සිංගලෙන් යෝනි අංකලෝනේ මට ඔයාගේ ධෝනි ආසම පසෙන් එයා පොනි ජලක හොත් මම්බගේ එක නැ කොහෙවත් දැක්කොත් බං එන්න මං හොල්මනා කයි පසෙන්න එන්න මං විස්වල මොහි මොහිනි වගේ ඔන්න ඔය විදිහ තමයි සින්දුව ඉතින් අපි කරේ ඊට පස්සේ මම මලියක වර්ස් එක ඉල්ලගත්ත මලියක වර්ස් එක ඩ්‍රොප් කරා ඒ හුක් එකට පස්සේ ඔන්න ඔය විදිහ තමයි ජැක්සන් මයිකල් හැදුනේ Thank you මාත් එක behind the beat program එකට තුනාලා තවත් එපිසෝඩ් එකක් අපි ආයෙකට වමු see you